අපේ මිරිස් තලියක් ගෑවා කෙනෙක් දෙවිල්ලක් දැනි. ඒ දෙවිල්ල කුමක්ද කියලා සපෝටම තේරෙන්නේ නැත. මේ තරමටම තමාට ඇඬුනේ ඇයිදයි ඇයටම තේරෙන්නේ නැත. මතක ඇති කාලෙක මෙහෙම දෙවි නැත. ඇඬුම් අතරින් ඇයට සීවෙන්නේ ඌය. වාහනේ අද්දත්ති ඌ වඩේ ප්ලේට් එක දාල්ලාගෙන උන් අයරු සපෝට අමතක කරන්නට බැරිය. ඒ තරම් අසරණ අහිංසක බැල්මකින් ඌ තමා දෙස බලා උන්නේ. ඒ තරම් දුකක් ඌට දැනුනේ සාද. හැන්දෑ ඌ සිටි බුදුමාකාර සතුටකිනි. කොයිලි දිරිපිටින් මල්වැල් අරගෙන දෙමින් පොට්ටු අරගෙන දෙමින් ඌ රැස්මාලාවක් මෙන් තමා වටා උන්නේ. මුර්තෙන් බත්වලට ආසයි කියද්දි හදිස්සි ඌ කොයිලට දුව ගියවරු ඇයට සීවිය. එවැනි දේවල් සීවෙද්දි වීලිය ගිය දිනෙත් යාලි යාලි තෙත්තන්නේ ඇයි. ඇයට මේ කඳුළු උනන්නේ දිල්ලාර කළ දෙයට පමණක් නොමේ. ඇයට මේ කඳුළු උනන්නේ දිල්ලාර කළ දෙයට පමණක්ම නොයි. ඔහු තවමත් පයින් ෆාම් හවුස් එකට එනවා විය යුතුය. නෝරලි නගරයේ සිට ෆාම් හවුස් එකට සැහැණ දුරක් ඇත. ඒ දුර ආයුත්තේ සීතල පතනේ මැදිනි. අන්ධකාර පතනේ මැදින් මේ රෑ එද්දි ඔහුට කරදරයක් වුවොත් සබෝගිලා යලුතින් දෙවුනි. ඇඳුම්වත් මාරු නොකර කාමර ටීවි උන්නයි. හදවත මත කන්දක් තැබුවක් වැනිය. ඒතරම් බරට උණුසුමට හදවතට මේ දැනෙන්නේ කුමක්ද? කාමරට අම්මගේ උකුලි සපු හිස තැබී කඳුළු හිමම තිබීදී. අම්මේ මං හැමදේම දන්නවා පුතේ. මට මගේ ජීවිතය ගැන හරි බයයි අම්මේ. සුදාදාගේ ලය දෙවි ගියේ. ගැහනු දරුවේ මෙහෙම කියද්දි පිච්චෙන්නේ නැත්තේ මොන අම්මාගේ පපුවද? මං දන්නවනේ මැනික. අනේ අපිට මෙහෙම වෙනවනේ නේද අම්මේ? අපි කාටද වරදක් කරන්නේ? සුදාදාට තම දරුවන් ගැන පුදුමාකාර දුකක් දැනෙන්නේ. මට ටික දවසක් දෙන්න මැනික. මම මොනවා හරි කරන්නම්. සුදාදා සැහැණ වෙලාවක් සබෝගේ හිස පිරිමැද්දාය. පව් කොල්ල තාම එනවා ඇති. මේ පාරවල ලයිටුත් නැහැ. සපෝත් මේ සිතන්නේ ඒ ගැන මේ. මගට බලන්නට යවන්නවත් කෙනෙක් නැත. ගොඩක් දුර අම්මේ. කොල්ල පරිස්සමෙන් එයි. කාපු පිල ගෙවන්න සල්ලි තිබ්බද දන්නේ නැහැ. අපට මැංගු ජූසුත් ගෙනාවා. ඒක මොකක් හරි කරයි. මොලයක් තියෙන දරුවෙක් නේ. සපෝටත් බය නැත්තේ ඒකයි. ඕව කැලයක් මැද අතරමං කර ආවද? ඔහු කැලේ මැද ගියක් හදා එළියට එන්නට පාරක් හදන ජාතිය කිනිකි. අර අහිංසකයට රස්ති අදු කාර්යාලු. මදා වීක්ලු. එයාගේ පුතා රෑ 10ට 12ට රස්ති අදුවේ. සුදාතා කිවි දිල්හරගේ වාහනේ පණ ගැන්වෙන හඬ එද්දී. අම්මේ සබු අදිසි බියවීමෙන් නැගිට කතා කළයි. ඇයි පුතේ? දිල්හර මේ රෑ ගියේ තනියම එන යාට කරදරයක් කරන්නද? සුදාතාටද සබෝ කියු දේ ගැන පියක් දෙන්නේ. දිල්ලාරලා එහෙම කරන මිනිස්සය. දෙයියන්ගේ පිටින් කොල්ල ඒ පුතේ. අපි තව ටිකක් බල්ලම 100ට කියමු. දැන් ඇඳුම් මාරු කරගන්න. ඒ සබෝට ඇඳුම් මාරු කරගෙන නිදාසී ඉන්නට තරම් සිතක් තිබුණේ නැත. ඒ කාමරේ ඒමි අතගේ නොවිසිල්ලෙනි. අවසානයේ ප්‍රේමව සාගෙන ගියාය. බේබි කිලෝ දුටු හැටියෙම ඇය හොඳටම අඬා තිබෙන බව ප්‍රේමා තේරුම් ගත්තාය. මුණ පරවී කඩාවැටෙන මලක් වැනිය. ප්‍රේමා වැස්සකටත් වගේනේ පොදක් චුට්ට චුට්ට ගහනවා. ප්‍රේමා කුස්සිය දොරෙන් පතනේ දෙස බැලුවේ එවිටේ. සැබෑය හීන් පොදයක් වැටමින් ඇත. අනේ දියේනේ මේ සීතලාසේ වැස්සකුත් එනවා. කොල්ලපව් කොච්චරක් දුර එන්න ඕනද? ඒ සමගම සපෝගේ හදවත කඩාවැටමින් මින් සීතල පතනේට මහවැසි ඇදවැටෙන්නට ගියේ. පතනේ කාලගුණේ හොමය. පිටපස දොරෙන් පතනේට වැටෙන මහවැස්ස දෙස සපු දුකින් මෙන් බලා උන්නාය. මේ කඳුකර පතනේ මුවා වෙන්නටවත් තැනක් නැත. මේ සීතලේ ඇල්ලොතර පොදා කැල්ලොද ගැහින්නේ. එහි මේකේ ඕ මේ වැස්සේ තෙමිතිමි ඉන්නේ කෙසේද? අනේ දීනේ. ප්‍රේමා කිවි ඇඳුම් බරවේ. ප්‍රේමා බේබි අපි ඉස්සරහට ගිහින් බලමු. යම් බේබි අපි හින්දා නෙමෙ උනේ. ඌට හිමුයේ තමා නිසාය. සපුට වාවා ගන්නට බැරි ඒකය. වැස්ස කොතරම් ප්‍රචණ්ඩව වැටෙනවදයි පෙනෙන්නේ ඉදිරිපස බැල්කනියට ආ විටේ. වැහි පොද වැටෙන්නේ කුඩා අයිස් කැටමෙනි. වැහි තුවානේ එද්දී සපුව වෙවුලා යයි.
එහෙම එකේ ඌට කොතරම් සීතලක් දැනනව ඇද්ද? අපි මොකද කරන්නේ ප්‍රේමා? කොල්ලගේ පපෝ ගිනි ගන්න බව සපෝ දනි. ඇත්තරම මේ උදේ වාවා ගන්නට බැරි තරම් දුකකි. මුට මේ යන පාරක හිනවදින්න ඕන. ඇයි මේ වගේ බලු වැඩක් කළේ? කෙල්ල බණින්නේ දිල්හරටමයි. ප්‍රේමා ඇතින් දිස්සන දෙයක් දෙක වඩා තුනන්දින් බැලුවාය. බේබි. එනවද ප්‍රේමා? ප්‍රේමාට පුදුම සිතුනේ කෙල්ල උනන්දුවෙන් බලද්දී. මං හිතුවේ නෑ මෙච්චර පිච්චේ කියලා. ප්‍රේමා සිතුවායි. කවුද ඈත වැස්සේ දුවන් එනවා වගේ බේබි? කෝ? අර අර පටන් ගන්න තැන. සපෝ පරිස්සමින් බැලුවායි. ඒන්නේ ඔහුමයි. මේ ඇස්වලට ඒ තරම් ඈතකෙදී දුව හඳුනා ගන්නට පුළුවන්ද? එයා තමයි ප්‍රේමා. අනේ ඔව් තිමි තිමි දුවන් එනවා. අනේ ඔව් තිමි තිමි දුවන් එනවා. හදවත වහවන්නේ නැත්තේයි. ඕ මෙහෙම එද්දි හදවතට මේ තරම් දුකක් දැනෙන්නේ ඇයි? සබු එහෙමම කාමරයට ගොස් අල්මාරි තිබු ඇගේ රෝස පාට තුවාය ගෙන ආවාය. ප්‍රේමාට පුදුමයි. කල්පක නැති දුවගෙන ආවෝනි ටීවී ගිය ලෙසිනි. උල්කල ඉරටුමින් වැහිපොද ගතර වැටෙන්නේ කටුවනින්නාක් මෙනි. කල්පක නැති තුවා ඔහු එතන එහෙමම නැවතුණියේ. බරන්දේ ගල්පොකුණත් අතර අඩි 20ක 30ක දුරක් ඇත. සපෝ වැහිබුද අතරින් ඕදෙස බලා වුණේ බොදවගේ දැසිනි. තිමි තිමි ඉන්නතෝ එන්න කියන්න ප්‍රේමා. කෙල්ලගේ හඬේ ඇඳුම්බර බව ප්‍රේමා ඇඳින්නායි. මල්ලි එන්න ඉක්මනට එන්න. ප්‍රේමා කෑ ගැසුවායි. කොහොම ආවැසි තෙම්මින් ෆාම් හවුස් එකේ පඩිපල නැගියේ. උඩට ආවෝ දියබේරණ හිසකේ පිටිපසට කර සපෝ දෙස බැලුවායි. සපෝගේ දිනෙත් ඔහුගේ තෙත ඇස් මත මොහොතක් නතර විය. ප්‍රේමා ඕක දෙන්න. දැස් එහෙට මෙහෙට කරමින් සපෝ කීවායි. ආ මල්ලි ඉසෙල් ඔළුව පියදගෙන ඉන්න. නැත්ත රැයට උණගෙනේ. ප්‍රේමා ඔහුට රෝස පාට තුවාය පෑවායි. ඒ තුවාය ඇගේ තුවාය බව සහගරට නිකමට සිතුනි. ඔහු තුවාය මුහුණ තෙත මාතු කරගත්තා පමණි. ඔය බලන්න ඉතින් පියද ගන්න හැටි. කෝ ඔළුව පහලට දාන්න. ප්‍රේමා හිම කියා තුවාය අතර ගත්තාය. ඔහු පුංචි දරුවෙකුසේ හිස පහලට දැම්මේ. ප්‍රේමා ඔහුගේ හිස වතරම ලං කරගෙන අම්මා කෙනෙක් පුතෙකුගේ හිස පිස දාන්නක් මෙන් ඒ හිස පිස දැම්මාය. ඒ දෙස බලා ඉඳිදී සපෝට සිතුන දේවල් ඇයව පවා පුදුම කරවන්නකි. මේවම තුවාය ඔළුවට දාගෙන කාමරයට ගිහින් ඇඳුම් මාරු කරගන්න ඉක්මනට. ඔය යලිත හිස සෙව්වේ. සපෝට එවර බිම් බලාගන්නට බැරියේ. අක්කේ බේබි කාලා නෑ අපරාධ දෝෂ ටික. මේ තරම් කරදර ඔහුට වී තිබියදීත් හෝ සිතන්නේ තමා නොකැහැක ගැනේ. බේබි විතරක් නෙමේනි මල්ලික් කාලා නෑනේ. යන්න මන් දෙන්නටම කන්න මොනාරි හදන්නම් දුහන් ඉතින්. ඕ කීවක් මෙම ෆාම් හවුස් එක අයිනින් තුවාය දිහිසි දමාගෙන දිව්වේ. සපෝ ප්‍රේමා බලන්නට පෙර දැස් පිසදා ගත්තායි. එහෙත් ඒ ප්‍රේමා දැක්කායි. පව් වෙනි මෙල්ගට කොත්තමල්ලි ටිකක්වත් හදලා දෙන්න ඕන. හෙට ට්‍රේනින් එකටත් යන්නනේ ඔය ඉන්නේ. බාර වෙලා දෙයෝ බලන්නේ. ප්‍රේමා කිව්වේ ඇත්තටම වේදනාවෙනි. වෙන දෙයක් දෙයන්ටවත් වෙලක් කිය නොහැක. මග්ගාව ඇති ටැබ්ලට් වගේ. ගිය පාර උනායි එම්බිරිසාවේ හැදුනේලේ ගත්තේවා. අපි ඒකවත් දෙමු බේබි. ඔය කිව්වට ඔහුට කිසිවක් වෙන්නේ නැත. මඩ වතුර වලවල් වලට බැහැගෙන ෆාම් එකේ කැතකුණු ඇල්ලුව ඔහුට කිසි ලෙඩක් හැදුනේ නැත. එහෙම එකේ මේ වැස්සට තිබුණාට ඔහුට ලෙඩ හැදෙන්නේ නැත. සපෝට සිතුනේ එහෙමය. දැන් තමා හිතට සැනසීමක් එන්නේ. සපෝ කාමරට යමින් සිතුවාය. පුදුමයි. ඔහු ෆාම් හවුස් එකට එන්නට පෙර හදවතට කොතරම් ගින්දරක් දැන්නාද? පිස්සෙක් වගේ තෙමි තෙමි ආපු හැටි. දැන් මගේ තුවාය තියාගෙන පියද පියද ඉඳි. සබෝ කාමරේ තනියම සිනාසෙමින් සිතුවාය. මෙච්චර දුක හිතෙන දේවල් අතර හිනාවෙන්න දේවල් උනාද බේබි? ප්‍රේමා කාමරට එබී අසද්දි සපෝ ගැස්සිනි. අර පිස්ස වැස්සේ තෙමි තෙමි ආපු හැටි මතක් කියලා හිනාගියේ. සපෝ අවංකවම කීවාය. කොයි වෙලෙත් කොල්ලගෙන කල්පනාව. ප්‍රේමා යටසිතින් සිතුවාය. බේබි හෝ මිරි තබමින් මය සල්වාර ඇඳුම ගලවා තුවාය වත පටලවා ගත්තාය. ඇය කණ්ණාඩියෙන් මුහුණ බලා නල්ලත මත තිබූ පොට්ටුව ගලවා කැඩපති ඇලෙව්වාය.
සබු යලිත් ප්‍රේමාදෙස බලද්දී අය මනමාල පාටට සිනාසුණායි. ඇයිම්? නෑ මොකුත් නෑ. ඒක නෙමේ බේබී. බඩගින්නේනේ. ගොඩක්. සබු එසේ කිව්වේ ඇයට බඩගිනි නිසාම නොවේ. හැබැයි වාගේ අර අලහොදි බතුයි නම් කන්න බෑ. එහෙනම් මසාලා දෝස ටික අපරාදේ නේද? වඩෙත් තිබ්බ ප්‍රේම. අපි ආයෙ දවසක යන්. සපෝස් සියල්ල අමතක කර දිනෙත් ලොකු කර සිනාසුණයි. මං කියන්නද? හා. හොඳට කටදන්න පොල් සම්බෝලයක් හදලා උණියෙන් බත්තල පිටර තමමු. මේ සීතලේ කෑම මරු නේද? ප්‍රේමා ගිය පසු ඇය අලිත් බැලුවේ කැඩපතේ ඇලව පොට්ටුව දෙසේ. මේ පොට්ටුව තව බොහෝ කාලයක් යනතෙක් අමතකව නොවන අතේ සපුට සිටුනේ.